අයිබෝවන් ඔබ කොන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නජිත් මාතරකේ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීම ඇමති දිනේෂ් මිෂෙල්ට ලිඛිතවත් භාර දෙයි ජන ගැටලු විසඳන්න ජනපති ගමටම යයි කැලණි සරසවියේ CCTV ගැලවූ සිසුන් 16ක් පොලිස් භාරයට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 2019 මාර්තු 41 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීම පිළිබඳ බිල ලිඛිත දැනුම් දීම එම කොමිසමට බහර දීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළා කොමිසම හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ එම ක්‍රියාමාර්ගයට අනුගත වුවද සාමය හා සංහිඳියාව වෙනුවෙන් රජයේ කැපවීම තවදුරටත් නොවෙනස්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවයි මෙතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය අද සිය අදහස් දැක්වීම සිදු කළා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයේ අවධාරණය කළේ වත්මන් ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් කනකාටු වන බවයි I regret that the new government has announced a very different approach to the commitments previously made. මානව හිමිකම් කවුන්සල යෝජනාවලියේ 31 යෝජනාවලිය පිළිබඳ ලබා ඇති ප්‍රගතිය සලකා බැලීමේදී වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ඉතාමත් වෙනස් වූ ප්‍රතිපත්තිය පිළිබඳව මා කනගාටුවට පත්වනවා. සංහිඳියාව වගවීම මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ පසුගිය රජ ඉදිරිපත් කළ යෝජනාවලට හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලිය වත්මන් සමාජය අනුතුරු හෙලීමක් ලෙසයි මා දකින්නේ. සෑම ජන සමාජයකම අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම සුළු ජාතීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි අතුරුදන් ඌවන්ගේ කාර්යාලය සහ හානිපූර්ණ සඳහා වන කාර්යාලය තුලින් ඔවුන්ගේ පෞල්වලට සාධාරණ විසඳුමක් සෙවිය යුතුයි සිවිල් සමාජයට සහ නිදහස් මාධ්‍ය සඳහා ඇති ඉඩකඩ ආරක්ෂා කළ යුතුයි සිවිල් ජනතාවගේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන තිබෙන බවයි පෙනී යන්නේ එය සිදු කනු ලබන්නේ විශ්‍රාම්ලත් හමුදා නිලධාරීන් නැවත සේවයට බඳවා प्रधान वशेन देमल सहा मुस्लिम सुलतरेट अति आरक्षाव मेंम अधास प्रकाश किरी में आयतिय किरी बलपैम अति भी अति बाव पेनी यानवा पासुगी वाकवानु तुलदी सिदू मानव हिमिकम उल्लंघनेट निसे पिलतुरु लबा दीन है युक्तिय सहा साधारण नेटु वीन है मे तत्वे पिलिबंदव निरतुरोम अवधानयेन सिट नलेस मानव हिमिकम कौंसिलेट मादनुम देनवा आई अर्ज द काउंसिल टू रिमेन अलर्ट टू दिस सिचुएशन इन टर्म्स ऑफ प्रिवेंशन एंड टू एक्सप्लोर ऑल पॉसिबल अवेन्यूज for advancing accountability එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ දැක්වූ අදහස් වලට පිළිතුරු සපයමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ යෝජනා වලියට සම අනුග්‍රහකත්වය දැරීමෙන් ඉවත්වද මානව හිමිකම් කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැප වී කටයුතු කරන බවයි I wish to reiterate that Sri Lanka remains committed to engaging with the High Commissioner and her office තිය එක යෝජනාවලියට සමානුග්‍රාහකත්වයේ දැක්වීමෙන් ඉවත් වීම ගැන කනගාටුවට පත්වුවද සියලු පාර්ශ්වයන්ට මා කියා සිටින්නේ ව්‍යවස්ථානුකූලව සකසාගත් දේශීය යාන්ත්‍රණයක් තුළ සිට ශ්‍රී ලංකාව සංහිඳියා වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියට කැප වී සිටින බවයි වසර 4මාරක් තුළ සංහිඳියාව නිවැරදිව ස්ථාපිත කිරීමට තිබූ අවස්ථාව මගහැරීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට පියවරගෙන ඇති බව පෙනී යනවා අද දිනේ මානව හිමිකම් කොමසාරිස්වරිය හමු වී ශ්‍රී ලංකාවේ නිවැරදි භාවය ඔප්පු කිරීමට පළදායි සාකච්ඡාවකට එක්වීමට සූදානම්ව සිටිනවා 31 41 යෝජනාවලි ඉදිරිපත් කොට වසර 4මාරක් ගත වූද මෙම රජයේ පත් වී ගත වී ඇත්තේ දින 100ක කාලයක් පමණයි නව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නගන අභූත චෝදනා පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කිරීමට අප කටයුතු කළා සිවිල් සමාජයේ පහත හෙලීමට අපි මේ කිසිසේත් අවස්ථාවක් කරගෙන නැහැ අප ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන මානව හිමිකම් කවුන්සිලය ප්‍රසාදය පළ කරනු ඇති බව මම විශ්වාස කරනවා We hope the council would appreciate this approach of focusing on deliverable measures of reconciliation that are in line with the interests of Sri Lanka and its people
යහපාලන රජය රජයක් ලෙස වගකීමෙන් තොරව ක්‍රියා කර ඇති බව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අවධාරණය කෙරුණා. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 41 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වීම පිළිබඳවද මෙහිදී අදහස් ප්‍රකාශ කළා. අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලින් ශ්‍රී ලංකා රජය ඉවත් වුණා. ඒක අතිශයින් වැදගත් සිද්ධියක්. පහුගිය යහපාලන රජය වගකීමෙන් තොරව මේ යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැවැන්ත හානියක් මේ රටට සිද්ධ වුණා. සමහර ප්‍රතිග්‍රහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. අනිත් සමහර ප්‍රතිග්‍රහ කිසිසේත් ඉෂ්ට කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. දැන් අපි මොහොත ඒවගේම අපේ ස්ථාවරය ඉතාමත් පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා අපේ රණවිරුවන් යුද අපරාධ කරයි කියලා ලෝකේ පළවෙනි රට හැටියට තමයි මංගල සමරේ විදේශ ඇමතිවරයා හැටියට එය සමානුග්‍රහයක් දක්වීමෙන්ම ලෝකයට පෙන්වන්නේ මේ කතාවේ කියන්නේ අවසාන සති දෙක තුන යුද්ධයේදී ඇතිවෙච්ච කරුණු ගැන කොච්චර අසාධාරණද බලන්න අවුරුදු 30ක් තියලා යුද්ධේ මේ රටේ දලදා වහන්සේට ගහලා ශ්‍රීමා බෝධිසරය මිනිස්සු මරලා කාත්තන් කුඩු පල්ලිය යාඥා කරන මිනිස්සු මරලා මේ කියන කක්වත් කතා කරන්නේ නැහැ අවසාන සති දෙකේදී තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ කාලකන්ණි අවසනාවන්ත යුද්ධේ අවසන් කරේ වන්දි ගෙවන්න වෙලා තියෙන මේ රටේ සමස්ත ජනතාවට ඒ යුද්ධේ අවසන් කරපු සති දෙකේ ප්‍රතිඵලවල අපි සමුහංගහය දැක්වේ නැත්නම් අපිට කර්ම ඉදිරිපත් කරත හැකි ඊට විරුද්ධව මේ සාවාද්‍ය වැඩපිළිවෙල නිවැරදි කිරීමේ වකිම අපිට තියෙනවා ජනතා ගැටලු වලට විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගමින් ගමට යාමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. එහි පළමු වැන්න ගාල්ල උඩුගම හෝමාතුල රාජකිරීලෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ දිස්ත්‍රික්කවල ජනතා ගැටලු කඩිනමින් විසඳීමේ අරමුණින් සංවිධානය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමු වැන්නයි ගාල්ලේ දීප පැවැත්වුණේ. එම දිස්ත්‍රික්කයේ දුප්පත් ග්‍රාමයක් වන උඩුගම හෝමාදුල කොතලවලපුර මේ සඳහා ජනාධිපතිතුමා විසින්ම තෝරාගෙන තිබුණා. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම සඳහා වැයවන මුදල සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට ලබා දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. රැස්වීමට සහභාගී වීමට යන අතරතුර මග දෙපස සිටි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳවද විමසා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබඳ ඔවුන් මෙහිදී පැමිණිලි කළ අතර සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු වුණා. මෙම වගාවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳ අධ්‍යයනයක් වහා සිදු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා එම වගාවෙන් ඉහළ ආදායමක් ලැබුණද පරිසරයට හානියක් සිදුවන්නේ නම් ඉන් පලක් නොවන බවයි අවධාරණය කළේ. එමෙන්ම කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා ආරම්භ කර ඇතත් ඒවා නිෂ්පාදනයට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම වගාව කෘෂි කර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙසද දැනුම් දුන්නා. රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. අතිගරු ජනාධිපතිතුමනි ඇත්තටම මේ ජල සම්පාදනයේ කොටස් දෙකක් තියෙනවා මේ වෙනකොට මේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ගාල්ල නගරය ආශ්‍රිතව ජල පීඩනය මධිකව
දක්වාම ඒකට කෙටි කාලීන විසඳුමක් දෙන්න අපි දැන් මුදල් ප්‍රතිපාදන ඉල්ලලා තියෙනවා මේ ජනාධිපතිතුමනි මුදල් අමාත්‍යාංශයෙන් ඊට අමතරව මලාප ද්‍රව්‍ය ගැටලුවක් තියෙනවා ජනාධිපතිතුමනි මේ සංචාරක කලාපය ආශ්‍රිත විශේෂයෙන් ගාල්ල සහ උණවටුනේ ඒකටත් ව්‍යාපෘති දෙකක් අපි සැලසුම් කරලා තියෙනවා 13000ක් ඉන්නවා වේටින් ලිස්ට් එකේ දැනට අත්‍තරම අස පසුගිය අවුරුදු 10 තුලම ප්‍රධාන නගර අතරින් කිසිම ජල සම්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙච්ච එකම නගරය තමයි ගාල්ල නගරය සර් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ 2012 තමයි ෆ්‍රාන්ස් කණ්ඩායම ආවේ නමුත් තාම මේගොල්ලා ඇද ඇද ඉන්නවා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල් වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය කඩිනමින් පිරවීමටද උපදෙස් ලබා දෙනු ලැබුවා ගෝණදෙනිය පාසල ඒ ගුරු මහතුන් සහ ශිෂ්‍යයන් කියයි ඒගොල්ලන්ට මම කතා කරා ඒගොල්ලන්ගේ ඉන්නේ එක ඉංග්‍රීසි ගුරුතුමියයි ඒ ගුරුතුමියත් විශ්‍රාම යන්න යෙදිලා තියෙන්නේ ඉස්කෝලෙන් පළාත් පාසල කේතත් අපි ඉංග්‍රීසි ගුරු සම්බන්ධයෙන් අරු එමෙත්තවා කියන නිසා බලනවා ඉංග්‍රීසි ගුරු ලබා දෙන්න පළාත් තමාත්‍යංශයෙන් අනුමැති ඉල්ලලා තියෙනවා චිත්‍රනන්ද මැතිතුමනි හය නැෂනල් ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි ඒ කට්ටිය ඉන්නවා අපිට බඳව ගන්න පුළුවන් ඔතවල අනුමැතිය ලබා දුන්නොත් හරි අපි අනුමැති දෙන්න එච්චර විතර නෙමෙයි දැන් නවීන ක්‍රම තියෙනවානේ ඒවා ඕන කමක් ඇතුව ඒවා යොදවන්නට ඕන ඒ කියන්නේ ඩිස්ටන්ස් ලර්නින් තාක්ෂණය පාවිච්චි කරලා ගුරුවරු වෙනුවට දැන් මං හිතන්නේ සකස් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ නම් අපි මේ හැම විෂයකටම ඒ විෂය ධාරාවට අනුව හදලා තියෙනවා පාඨමාලා හැබැයි ඒව කවුරුවත් මන් දන්නේ පාවිච්චි කරනවාද කියලා කටුනායක නව ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ විද්‍යාකාර සංකීර්ණය අද විවෘත කෙරුණා ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුරෝ මිලියන 10ක ඔස්ට්‍රේලියා සහන ආධාර යටතේ මෙම විද්‍යාගාර සංකීර්ණය ඉදිකර ඇත්තේ නව විද්‍යාගාරය ආරම්භ කිරීමත් සමග ආයතනය තුල සිසුන් 500 දිනකට එකවර අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා 2020 වසරේ සිට බඳවා ගන්නා සිසුන් සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අනුමැතියට යටත්ව ඉංජිනේරු වේදියේ පිළිබඳ උපාධියක් ලබා දීමට නියමිතයි සිඩ්නි සම්මුතියට අනුව අන්තර්ජාතිකව පිළිගත් ඉංජිනේරු උපාධියක් ලෙස එය පවත්වාගෙන යාමට බලධාරීන් පියවරගෙන තිබෙනවා විවෘත කිරීමේ උත්සවයට එක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රට තුල ඇතිවන කාර්මික නවෝදිය නිසා විශාල රැකියා ප්‍රමාණයක් සඳහා පුරප්පාඩු ඇතිවෙමින් තිබෙන බවයි රටට අවශ්‍ය ඉංජිනේරු උපාධි ධාරීන් බිහි කිරීමට ඉංජිනේරු තාක්ෂණ ආයතනයෙන් ඉඩ සැලසෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙල යටතේ ආරම්භ වෙන මෙවැනි තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් උපාධි ධාරීන් බවට පත් කරන වැඩපිළිවෙලකට යන්නට අපි කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔද හම්බන්තොට වගේ අලුතෙන් ගොඩ නැගෙන නව කර්මාන්ත පුරයන් එක්ක ඇති වෙන විශාල ඉල්ලුම සඳහා විශේෂ උපාධි ධාරීන්ගේ අවශ්‍යතාවය රටට පැහැදිලිව පේනවා. එවැනි අවස්ථාවකදී මම හිතනවා ඒ උපාධිය ලබාගත් තරුණ පිරිස අනාගතයට බිහි කරන්න අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගම්පහ පහළ යාගුඩ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහයෙනුයි මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදි කෙරුණේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 31 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භය අනුරාධපුර උතුරුමැද පළාත් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්වයි එය සංවිධානය කර තිබුණේ. පළාත් නවය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික යෞවන ක්‍රීඩා පණිවිඩය ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍යවරයා සිදු කළා. ක්‍රීඩා උළෙල ලබන ඉරිදා දෙක පැවැත්වෙනු ඇත. ජාතියට විපතක් වන සෑම මොහොතකදීම නිබඳවම පිහිටට එන්නේ රණවිරුවන්. එදා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී මෙන්ම අද ස්වයංපෝෂිත දේශයක් ගොඩනැගීමේ වගකීමද එම පිරිස අකුරටම ඉටු කරමින් සිටිනවා. මානුෂීය මෙහෙයුමේ තොරතුරු ගෙනා පරිදිම ගොවිබිමේ රණවිරු දස්කම් ගැන ලොබට කියන්නට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය සූදානම්. අපි හවස් වෙන කලින් කවුරුත් අතරමං වෙන්නේ නැතුව ෆෝමෑන් ටීම් වශයෙන් වන්තර ස්ථානගත වෙලා ඇතුළට යන්න කවුරුත් පයක දෙනවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ ක්‍රියාන්විතය මේ වන විට යුද හමුදා කුහිපල කීපයකම ක්‍රියාත්මක වෙනවා
युद्ध हमुदापति लुतिनेंट जनरल शवींद्र सिल्वा महता उपतिस्पर्धि युद्ध हमुदा कृषि कार्मिक पशु संपत् मंडलिया आरंभ करे मेयटते सोमावती कंद का युद्ध हमुदा कोईपले विवगाव सार्थक කුඩාකණ්ඩායම් සංකල්පයේ යුද හමුදාවට අමුතු දෙයක් නොවේ. මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය කළෙත් මේ කුඩා කණ්ඩායම් එකතු වීමෙන් සිදු කළ ඒ දෙවැන්ත කාර්යභාරය නිසාමයි. මේ ඉන්නෙත් එවැනිම කුඩා කණ්ඩායමක්. කණ්ඩායම කුඩා වුණාට අක්කර 80ක භූමි ප්‍රදේශයක් සරුසාර කරන්නට මේ පිරිස සමත් වෙලා තිබෙනවා. සුවඳල් කළුහිණටි ආදී දේශීය වී වර්ග මෙම භූමියේ සරුසාර ලෙස වෙවි ඇත්තේ යුද හමුදාවේ කැපවීම හේතු වෙනුයි. කෘෂිකාර්මික කටයුතු සඳහා යුද හමුදාවට බඳවාගත් මෙම ගොවීන් හා කිවිලියන් දැඩි කැපවීමෙන් ගොවිබිමේ රාජකාරී ඉටු කරන්නේ රණබිමේ රාජකාරී ඉටු කළ රණවිරුවන් යලි සිහිපත් කරමින් එහි අස්වනු දැන් ලැබෙමින් පවතිනවා. වියස්වැන්න යුද හමුදාවේ පරිභෝජනයට ලබා තිබින් විශාල මුදලක් දැනටමත් ඉතිරි කරගෙන අවසන්. එමෙන්ම ශරීර සෞඛ්‍යට හිතකර දේශීය සහල් පරිභෝජනයට කැමති අයට මේවා මිලදී ගැනීමේ අවස්ථාවද උදා කර දී තිබෙනවා. මේ උණවැනි රෝගවලට මුහුණ දී හැකි పూర్ව ප්‍රතිකාර මෙම පිරිසට ලබා දී ඇති අතර යම් විනයකට අනුව ගොවිතැන් කටයුතු සිදු කරන්නේ මුළු රටටම ආදර්ශයක් සපේමි. රණබිමේ වගේම ගොවිබිමේ දස්කම් ගැනත් අපි ඔබට හෙටත් කියනවා. ක්‍රිස්ටියන් ෂේහාන් වර්ණ ලක්මාල් සමගින් මම අනුරදොර කුඹුර. සොළු පරිමාණ රන් කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් රත්රන් සැපීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුළුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී ජයනන්ද මහතා ඇතුළු පිරිසක් ඊටෙක්ව සිටියා. අපි කවුරුත් දන්නවා රජවරුන්ගේ යුගයේ දක්වා වූ ඊටත් එහාට අපේ ස්වර්ණාභරණ ශිල්පීන්ගේ කර්මාන්තය ඒ තරම් ඈතට දිවයන කර්මාන්තයක්. ඒ නිසා මේ කර්මාන්තයට වර්තමාන අභියෝග ජය අරගෙන ඉදිරියට යන්න ඕන කරන සහයෝගය දෙන්න තමුන්වන්සලා එකට එකතු කරලා මේ කර්මාන්තයට තිබෙන බාධාවන් ජය ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ සහයෝගය ලබා දීම වෙනුවෙන්. මේ මැණික් කර්මාන්තය වගේම ස්වර්ණාභරණ කර්මාන්තයටත් ඒ හා සමාන වූ ඊට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි තීරණය කළා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව රේගුබදු සහන ඇතිව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රත්තරන් ගෙනල්ලා ඒ රත්තරන් කර්මාන්තයේ නියුළු අයට ඔවුන්ගේ නිෂ්පාදනයට සරලන ප්‍රමාණයට සහනශීලී විදිහට තමුන්වන්සේ වෙත බෙදා හරිනවා. කැලණි සරසවියේ ආරක්ෂක කැමරා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් සිසුන් 16 දෙනාගෙන් 12 දෙනෙකු පොලිස් අපමත මුදාහැර තිබෙනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු 4 දෙනෙකු සිද්ධියට රිචුව සම්බන්ධ බැවින් එම පිරිස හෙට දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ. මෙතර සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සහභාගීත්වෙන් පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ කෙරුණා. කැමරා පද්ධතිය හවි කරලා තිබුණේ මේ පීඨවලට ප්‍රවේශ වන මාර්ග අසල ඒ වගේම රසායනාගාර දොරටු අභියස දේශනශාලා අභියස අපි පරීක්ෂා කරලා බැලුවා ශිෂ්‍යයන්ට හෝ ගුරුවරුන්ගේ ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිදහසට පෞද්ගලිකත්වයට බාධා වන අයුරින් CCTV කැමරා විශ්වවිද්‍යාල භූමිය තුළ සවි කර නොතිබී බවට දැනගන්නට ලැබුණා. ඒ අලාභය සලකා බැලුවොත් ලක්ෂ 26ට අධික ප්‍රමාණයක් එපමණ ප්‍රමාණයක් අලාභයක් සිදුවෙන අයුරින් තමයි මේ CCTV කැමරා ගලවා ඉවත් කරලා තියෙන්නේ. නැමත වාරයක් ඒ තිබුණු ලෙස සවි කර දෙන හැටියට අපි පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා. දිනකට පැය දෙකක රැකියාවක නිරත වීමෙන් මාසකට රුපියල් ලක්ෂයක ආදායමක් ඉපේය හැකි බිම්බල් වගාවක් පිළිබඳව කුරුණෑගල පොතුහැර ප්‍රදේශයෙන් වාර්තා වනවා. කදුරු කුඹුර තඹ හිටියාවත්ත සුවශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය විශේෂ බිම්මල් ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නේ ප්‍රදේශයේ කාන්තාවන්ගේ ආදායම් තත්ත්වයේ ඉහළ නැංවීම අරමුණු කරගනිමින්. බඳුන් බීජ උපදෙස් ආදී පමණක් නොව වැඩමුළු පවත්වා අවශ්‍ය දැනුම ලබා දීමද මෙහිදී සිදුවනවා. අස්මුණු වෙළඳපොළට යැවීම මුල් කරගනිමින් වෙළඳපොළ දැනුම ලබා දීමද විශේෂත්වයක්.
විශේෂ මේකට ඇත්තටම ඒ තරම් ලොකු කාලයක් ගත කරන්න උවමනා වෙන්නේ නැහැ දවසට උදේ අරුවේ පෑය දෙකක් වගේ නැත්නම් හවස්වල උට පෑය දෙකක් වගේ ගත කරන්න වෙන්නේ විශේෂයෙන් අප බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් 10000ක මේ ලක්ෂ්‍යම ආදායමක් බලාපොරොත්තු වෙන මේකෙන් ඉදිරියට මේ කරගෙන යනකොට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ග්‍රාමීය ආර්ථිකයේ ඉහළ නැග්වීම ව්‍යාපෘතියේ එක් අරමුණක් වෙනවා ඒ සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශද සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුලින් බොහෝ දිනකගේ අතමිට මේ වන විටත් සරුවේ අපී බිම්මල් ව්‍යාපෘතියේ මාසෙට රුපියල් 30000කට වැඩි මුදලක් වගේ ආදායමක් අපිට උපයා ගන්න පුළුවන් ජීවන උපාය නංවා ගැනීමට ලොකු ශක්තියක් මේක අපේ ගමේ ලොක් දිනුදු පවුල් සෑහෙන කොටසක් ඉන්නවා ඒ අය සෑහෙන්න දැන් මේ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබනවා අපිට එදිනෙදා වැඩ කටයුතු සඳහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙනත් වියදම් සඳහා මේක ඇත්තටම අපිට ලොකු පිටුහලක් වෙනවා අපි මේකෙන් හොඳ ආදායමක් ලබා ගන්නවා අපි තව තවත් මේ ව්‍යාපෘතිය වැඩි දියුණු කරගන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. මේක අපිට ලොකු පිටුවහලක් වෙනවා. අපි මේ ව්‍යාපාරේ තව තවත් කට්ටිය එකතු වෙලා පාරේ ගොඩාක් සාර්ථක කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ ලොකු සංකල්පයක් තියෙනවා මේ මේ ගෘහ ආර්ථිකයේ වර්ධනයට ඒකට අපිටත් දායක වෙන්න පුළුවන්. ඒ දායකත්වය ලබා දෙන ශක්තිය අපිට ලැබේ. ශාමපාලී මහානිකායේ මල්වතු මහපාර්ෂවී කාරක සංඝ සභාව විසින් පූජ්‍ය ඔලුබඩුවේ ධම්මික ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ගෞරව නාම සම්මුතිය සහිත බස්නාහිර පළාතේ කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා තිබෙනවා. මල්වතු පාර්ෂවේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ විසිනුයි මෙම සන්නස්පත්‍රයේ පිරිනමනු ලැබුවේ. ඒ මල්වතු මහා විහාරීය මංගල උපසතාගාරයේදී පූජ්‍ය නියංගුඩ විජිතසිරි පූජ්‍ය දිබුල් කුමරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේද රාජ්‍ය මාත්‍ය රෝහිත අභිගුණවර්ධන ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් කුමාර නිශංක යන මහතුරු නැතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk